Api daham pasali vishesha khandayamakvana shishya nayaka nayikavan vana oba ada vagakimak kristu shravakatvayata pilithuru dimak arambha karana vedagat davasak. E nisa ada vachanaya hari lassanai hari prabalai maya puti rattaran duve obata vitarak nemei divyan wahansige shravakatwayata kenawimak laba thibena api silu denatama ada vachanaya hari prabalai hari wedagat vachanaya prashansa veva prashansa veva kohide ayite prashansa veva prashansa veva amen giri daban oyalata kiwwa ma ratthram puti divi jesugi ita deergha deshanawak sadahan wanne shuddho matthew suvisheshe paha හය හත පරිච්ඡේදවල කියලා. ඊ දීර්ඝ දේශනාව පටන් ගන්නේ භාග්‍ය අටෙන්. යුක්තියට සාපිපාස වන්නෝ භාග්‍යවන්තයෝය. සාමයති කරන්නෝ භාග්‍යවන්තයෝය. සිතින් දිලින්දෝ භාග්‍යවන්තයෝය. ගිය ඉරිදා ඒ භාග්‍ය අට ගැන අපි මෙනෙහි කළා. මේ දීර්ඝ දේශනාවේ තවත් එක තැනකට මෙන්න ජේසු අද අපි වරගෙන එනවා. මතෙව් සුවිශේෂයේ පස්වන පරිච්ඡේදී 13 සිට 16 බලන්න වචන දෙක හරි ගැඹුරුයි. මට පස්සේ කියන්න ඔබ පොළවේ ලුණුය අබෝ සියල ටිකක් වගේ ඔබ පොළවේ ලුණුය ඔබ පොළවේ ලුණුය ඔබ ලෝකී ආලෝකයය ඔබ ලෝකේ ආලෝකයය අපි සෙල්ලාම මේ වචන දෙක ගමු. ජේසු කියනවද ඔබ ලුණු වගේ වෙන්න කියලා? Be like salt කියනවද? ජේසු කියනවද ඔබ ආලෝකයක් වගේ වෙන්න කියලා? Be like the light කියනවද? කියනවද? ඔද නැද්ද? නෑ. ජේසු ඍජුවම කියනවා පැහැදිලිවම කියනවා ඔයා 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 ලුණු ඔයා ආලෝකය අපි යමු ඇතුළට ජේසු මේ වචනය කියනකොට ඔබ පොළවේ ලුණුය ඔබ ලෝකී ආලෝකය කියලා කියනකොට ජේසු මොකද්ද ඔයාට කියන්නේ ජේසු මොකද්ද ඔයා තුළ දකින්නේ අපි යමු ඉස්ලාම ලුණු වලට මොකටද ලුණු ඕන මොනවද ලුණු කරන්නේ එක ලුණු ආහාරය රස ගන්වන දෙයයි රස ගන්වන දෙයයි දෙක ලුණු ආහාරයක් නරක් නොවෙන්නට උදව් කරන දෙයයි ඔය දීවර ප්‍රදේශවල අපේ දීවරයෝ මාළු වල්ලලා විකුණගන්න බැරුව යන මාළු ටිකට ලුණු දාලා කරවල කරනවා පරිස්සම් කරගන්නවා එහෙනම් දෙක
ලුණු ආහාරයක් නරක් වන්නට ඉඩ නොවන්නට උදව් කරන දෙයයි. මොකද්ද ඒක? රස ගන්වන්නට. මොකද්ද? හැමෝම මොකද්ද දෙක? දෙක නරක් නොවන්නට. මොකද්ද? අපි ආලෝකයට යමු. මොකටද ආලෝකය අවශ්‍ය කරන්නේ? මොකද්ද ආලෝකයෙන් කරන්නේ? ගන්න පුතේ වචනය. ආලෝකය අන්ධකාරය නැති කරන බලයයි. ඒක මේ දවස්වල අපි හොඳට තේරෙනවා, අපිට හොඳට දැනෙනවා. ආලෝකය අන්ධකාරය නැති කරන බලයයි. හතර, ආලෝකය සුන්දරත්වයක් ඇති කරන බලයයි. මොකද ඒක තේරුම? බලන්න මේ විදිහ, මේ ලස්සන සප්‍රසාද මණ්ඩපය ලස්සන වෙලා තියෙන්නේ පසුබිමෙන් දැල්වෙන ආලෝකය නිසායි. මේ ප්‍රතිමාව ලස්සනට අපිට පේන්නේ පසුබිමෙන් දැල්වෙන ආලෝකය නිසායි. එහෙමනම් ආලෝකය තියෙන තැන ආලෝකය සම්බන්ධ වෙන හැම දෙයක්ම හරි ලස්සනයි, සුන්දරයි. පහ, ආලෝකය අපිට මග පෙන්වන බලයයි, මග කියා දෙන බලයයි. මේ දවස්වල හයිවේ එකේ මම රෑට මගේ වාහනය පදින්නේ හරි බයෙන්. ඇයි? වෙනදා තිබිච්ච ලයිට්ස් හයිවේ එකේ නැහැ, පාර පේන්නේ නැහැ නේද ජරම්? ඒ නිසා මං වාහනය පදින්නේ හරි බයෙන්, මග පෙනෙන්නේ නැති නිසා. ආලෝකය අපිට මග පෙන්වන බලයයි. බලන්න මේ කරුණු පහ. රස ගන්වන, නරක් නොවන, අඳුර දුරු කරන, සුන්දරත්වයක් ඇති කරන, මග පෙන්වනදී ලුණු සහ ආලෝකයයි. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. එහෙමනම්, එහෙමනම් ජේසු කියනකොට මම පුතේ, මම දුවේ, මම රත්රන් අම්මේ තාත්තේ, ඔයා පොළවේ ලුණු කියලා, ඔයා ලෝකියා ලෝකිය කියලා ජේසු හඳුනාගෙන ඉවරයි ඔයා තුල ඇති බලය. ජේසු හඳුනාගෙන ඉවරයි ඔයා තුල ඇති ශක්තිය. මොකද්ද ඒ බලය? ඔයා තුල ඇති තවත් කෙනෙකුගේ ජීවිතය රස ගැන්වීමේ බලය. ඔයා තුල ඇති තවත් කෙනෙකු නරක් වෙන්නට ඉඩ නොදී නිවැරදි කිරීමේ බලය. ඔයා තුල ඇති තවත් කෙනෙකුගේ අන්ධකාරය දුරු කිරීමේ බලය. ඔයා තුල ඇති තවත් කෙනෙකුගේ ජීවිතය සුන්දරත්වයට ලක් කිරීමේ බලය, තවත් කෙනෙකුට මග පෙන්වීමේ බලය. ඔයා තුල ඇති මේ සියල්ල, මේ බලය, මේ හැකියාව ජේසු හඳුනාගෙන ඉවරයි. ඒ නිසයි කියන්නේ ඔයා දිහා බලලා ඔයා පොළවිලුණු, ඔයා ලෝකේ ආලෝකයයි කියලා. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. ඒ නිසා මරතරන් අපිස්සල්ලාම මේ මා තුළ ඇති බලය ජේසු දකින, මා තුළ රැඳිලා තියෙන මේ හැකියාව අපි දැනගන්නට ඕන, හඳුනගන්නට ඕන. මට තව ජීවිතයක් රස ගන්වන්නට, තව ජීවිතයකට සුන්දරත්වය ගේන්නට, තව ජීවිතයක්ට මග පෙන්වන්නට, තව ජීවිතයක් නිවැරදි කරන්නට මට පුළුවන්, මට හැකියාව තියෙනවා, ඒ බලය මගේ ගාව තියෙනවායි කියන දේ ඉස්සෙල්ලාම මම තේරුම් ගන්නට ඕනා.
දෙක මම ඇත්තෙම ඒ බලය තීරුම් අරගෙන එය ජීවත් කරවන අම්මෙද්ද තාත්තෙද්ද දරුවෙද්ද මගේ ජීවිතය නිසා මගේ ළඟ ඉන්න අයගේ ජීවිත රස ගැන්වෙනවද මගේ ජීවිතය නිසා මගේ ළඟ ඉන්න අයගේ ජීවිතය සුන්දර වෙනවද මගේ ජීවිතය නිසා මගේ ළඟ ඉන්න අයට මග පෙන්වීමක් මා තුළින් සිද්ධ වෙනවද දැන් ඒ ප්‍රශ්නය අහන්න අපි එමු පෞල් ජීවිතයට අපි එමු ආගි විවාහ ජීවිතයට ඔය දෙන්න විවාහ ජීවිතයට ඇතුල් වුණේ ලොකු ආදරයකින් ලොකු බලාපොරොත්තුවකින් මෙතනින් හැම ස්වාමි පුරුෂයෙක්ම මෙතනින් හැම බිරිඳක්ම ගමනක් පටන් ගත්තේ ලොකු ඉලක්කයකින් බලාපොරොත්තුවකින් මගේ මනුස්සයා මාව බලා ගනීවි මගේ මනුස්සයා මාව ආරක්ෂා කරාවි මල් ලෙඩ වුණාම මගේ බිරිඳ මාව මට සාත්තු සප්පයම් කරාවි මගේ තේක හදලා දේවි මට අවැසි දේ දේවි මගේ දරුවන්ව බලා ගනීවි මේ බලාපොරොත්තුව හැම බිරිඳක්ම හැම ස්වාමි පුරුෂයෙක්ම වෙලා ඉන්න ඔබ තුල ගමනක් පටන් ගන්නකොට තිබුණා අද ඔයාගේ පෞල් ජීවිතයට ඇබිලා බලනකොට ඔයාට මොනවද කියන්න තියෙන්නේ ඔයා ඔයාගේ ස්වාමි පුරුෂයාගේ ජීවිතය රස ගන්වන බිරිඳක්ද ඔයා ඔයාගේ බිරිඳගේ ජීවිතය සුන්දර කරන ස්වාමි පුරුෂයෙක්ද ඔයාගේ දරුවන්ට මග පෙන්වන අඳුර දුරු කරන අම්මෙක්ද තාත්තෙක්ද නැත්නම් ඕකේ අනිත් පැත්තද එක දවසක් අම්මා කෙනෙක් කෙනව මංගාවට අඬාගෙන ආවේ ඇස ඉදිමිලා ඇහි භාගයක්ම වැහිලා මෙතන නිල් වෙලා මං ඇහුවා ඇයි අම්මේ මේ මොකද ෆාදර් මේ තමයි මගේ මහත්යගෙන් මට ලැබුණු තෑගි ඉකි ගගහා කියනවා ඇය කියනවා ෆාදර් මම ගෙදර ඉන්නකම් මට ලැබෙන්නේ තාඩන පීඩන ගුටි විතරයි මට මගේ අත් උස්සව ගන්න බෑ මගේ අඟ පුරාම තැලුම් මට මගේ මහත්ය පොඩි දෙයටත් ගහන කෙනෙක් රස ගැන්වීම කොහොම වෙතත් නීරසේ ගෙදරට ඇතුල් වෙලා සමහර තාත්තල ඉන්නව ගෙවල් වල බෝඩින් කාරය වගේ වෙලා අම්මා ගණන් ගන්නේ නැහැ තාත්තව දරුවෝ ගණන් ගන්නේ නැහැ තාත්තව තාත්තා හම්බ කරන කෙනා විතරක් වෙලා වැඩක් තියනවද එවැනි ජීවිතවල සමහර දරුවෝ නොමග ගිහිල්ලා තියෙන්නේ අම්මා නිසා තාත්තා නිසා අම්මගේ ක්‍රියාකලාපය නිසා අම්මා ගන්න තීරණ නිසා අම්මගේ වචන නිසා තාත්තගේ වචන නිසා තාත්තගේ ක්‍රියාවන් නිසා වැඩක් තියනවද ඒ ජීවිතවල අමේ තාත්තේ මම පුතේ දිවේ ස්වාමීන් වහන්සේ ඔබට මට දීලා තිබෙන මේ ශ්‍රාවකත්වය හරි බලවත් ශ්‍රාවකත්වයක් මේ ශ්‍රාවකත්වයේ තුල ස්වාමීන් වහන්සේ කැඳවන්නේ ඔහි ඉපදීලා ඔහි ජීවත් වෙලා ඔහි මැරිලා යන්න නෙමෙයි මරතරන් දරුවෝ අද ගමනක් ආරම්භ කරනවා මේක ඔයාලගේ ජීවිතේ ලොකු ගමනක පුංචි පියවරක් හැබැයි තේරුම් ගන්න මම පුතේ මේ පුංචි පියවර හරි වැදගත් මම පුතාල දුවල අහගන්න මේ මහ පොළවට අපි බිහි වෙලා ඉන්නේ යමක් කරලා මැරිලා යන්නයි යමක් උපදවලා මැරිලා යන්නයි ඒ නිසායි ජේසු කියන්නේ ඔයාලුනු ඔයාලු කිය
Oya merena kota oyage jeevithiyata gohin hitanna puluwannam mage jeevithiyen mama tawat aya rasa gannuwada mage jeevithiyen tawat ayage jeevithaya sundara unada mage jeevithiyen tawat ayage jeevithawala thibunu naraka nathi vela giyada mage jeevithiyen tawat ayata maga pennuwada kiyana karana gana hitala oyata satutu wenna puluwannam oya bhagyavat daruwek bhagyavat ammek bhagyavat taattek anna e waram illa swamin wahanseeta noragahamu api amen.